ජනීවයානු නගරයක මුළු ප්‍රජාවම එකට එක් වූ අවස්ථාවක්. එහි පදිංචිකරුවන්නට බේතිය ජනිත කළ දරුණු රාක්ෂයක වතින් සිදු වූ කුඩා දරුවෙකුගේ අමානුෂික ඝාතනයක්. තම දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව අසල්වාසීන්ගේ සිත් තුළ මහා අවිනිශ්චිත භාවයක්. දස් තුනේ මැයි මස 12 වෙනි දින දසහැවරේදී හෝලි ජෝන්ස් තමගේ යාළුවා වෙච්ච ක්ලෞඩියාව ගෙදර ඇරලවන්න ඇය ස්වේච්ඡාවෙම කැමති වුණා. මේ හෝලි කියන්නේ හරිම ලැජ්ජාශීලී ගැහැණු ළමෙක්. නව යෝනියට පාතපෙමින් සිටි ඇයගේ ස්වාධීනත්වය වර්ධනය වෙමින් තිබුණු අතර හෝලිට හැම විටම අවශ්‍ය වුණේ ඇගේ පරිණතභාවය ඇගේ යාළුවන්ට හෙළිදරව් කරන්න. මේ ක්ලෞඩියා ජීවත් වුණේ හෝලිගේ නිමසට මතක් ගුඩි. ඒ නිසා මේ යාළුවෝ දෙන්න ස්ටෙලින් වීදිය දිගේ පයින් යවදිගෙන යන්න තීරණය කරා. මේ වීදිය දිගේ තමයි හෝලි ක්ලෞඩියාව අරගෙන යන්නෙත් අයිමත් හෝලි ගෙදර ඉන්නේ. හෝලිසියන් දෙවසින් පිටවන විට සවස 6 පමණ වී තිබුණා. කැනඩාවට තවමත් දිවා එළිය පැතිරෙමින් තිබුණත් අඳුර ක්‍රමයෙන් වැඩි වන විට ඇගේ දෙමව්පියන් වන මරියා ජෝන්ස් හා ජෝර්ජ් ජෝන්ස් ඉතාමත් කලස්සල්ලට පත් වුණේ තමන්ගේ එකම දියණිය කිදිනකවත් මෙපමණ රැබෝ වී නිවසට ඒමට නුපුරුදුව සිටි නිසා ඔවුන් වහාම පොලිසියට මෙම අතුරුදහන් වීම පිළිබඳව වාර්තා කළා. තම දියණිය සිටින ස්ථානය පිළිබඳව තොරතුරක් ලබා දෙන ලෙස ඉල්ලමින් හෝලිගේ දෙමව්පියන් සමාජ ජාල මාධ්‍යවල හඬා වැළපෙන්නට වුණා. හෝලිගේ අතුරුදහන් වීම පිළිබඳ විමර්ශන මෙසේ සිදුවෙද්දී නන්නා දුන්න පුද්ගලයෙක් විසින් සැක කටයුතු පාසල් දෙකක් මාර්ගය අසල දමා ගිය බවට තොරතුරු පොලිසියට වාර්තා වෙනවා. මෙම පාසල් දෙකෙහිම කුඩා දරුවන්ගේ ශරීර කොටස් අඩංගු වන බවට පොලිස් විමර්ශනවලදී හෙළිදරව් වෙනවත් සමගම එම ශරීර කොටස් හෝලි ජෝන්ස්ගේ යයි සනාථ කිරීමට පොලිසිය සාර්ථක වෙනවා. හෝලි මරියා ජෝන්ස් 1998 සැප්තැම්බර් මස 14 වන දින මරියාට හා ජෝර්ජ්ට දාව එකම දරුවා ලෙසින් උපත ලබනවා. හෝලිට හස උස්සට හීන තිබුණත් ඇය ඉතා සංවේදී ගැහැණු දරුවෙක්. සංගීතයට අතිශයින්ම ඇලුම් කළ හෝලිට අවශ්‍ය වුණේ කෙදිනක හෝ ජනප්‍රිය ගායිකාවක වීමේ සිහිනය සැබෑ කරගන්න. පාසලේදී ඉතාමත් කැපී පෙනෙන ශිෂ්‍යාවක් වූ ඇය ගායනයට මෙන්ම අත්පන්දු ක්‍රීඩාවටද මනා දක්ෂතාවයක් පෙන්නුම් කළා. හෝලිගේ අමානුෂික ඝාතනයෙන් නොනැවතුණු පොලිසිය හෝලිගේ ශරීර කොටස් හමුවුණු මාර්ගය අවට ප්‍රදේශය සෝදිසි කරන්න පටන් ගත්තා. ගැඹුරු සෝදිසි කිරීම් ගණනාවකට පසුව හඳුනා නොගත් සහ හඳුනා අගත් සැකකරුවන් දෙදෙනෙකු පිළිබඳ තොරතුරු පොලිසියට හමු වුණා. මෙම විමර්ශන කිරීම මෙසේ සිදුවෙද්දී මේ මාසේ 20 වන දින ඉතාමත් දුක්ඛදායක ලෙස හෝලිගේ ආදාහන කටයුතු සාන්ත පාරෝ දේවස්ථානයේ සිදුවෙන්නේ සිය ගණනක මිනිසුන්ගේ හඬා වැළපීම ඇදුණු. හෝලිගේ ඝාතනයෙන් පසු තවත් කුඩා දරුවන් පැහැර ගැනීමට තෙත් කිරීම පිළිබඳව වාර්තා වන්නට වුණා. මිනිසම ප්‍රදේශයේ මිනිසුන් හට ඉතාමත් බිහිතියෙන් තම දෛනික වැඩ කටයුතු කිරීමට සිදු වුණා. අවට පාසල්වල ආරක්ෂාව තරවුණා. නීතිය ක්‍රියාත්මක කරන්නන් දිගින් දිගටම සාක්ෂි සෙවීමෙහි නිරත වුණේ නගරයක් නගරයක් පාසා ගොඩනැගී තිබූ කැලිකසල පවා පරීක්ෂණයට භාජනය කරමින් මේට අමතරව ඔවුන්ව ප්‍රදේශයවට පදිංචිකරුවන්ගේ DNA දත්ත එකතු කිරීම සඳහා පරස්පර විරෝධී විමර්ශනයක් ආරම්භ කළා. මෙම පරීක්ෂණයට සහභාගී වීමට ප්‍රතික්ෂේප කළේ
පිරිමින් දෙදෙනෙකු පමණයි. එකයි තිස්පස් වී ඇති මෘදුකාංග ඉංජිනේරුවරයෙකු වූ මයිකල් බ්‍රියරි. නමුත් මයිකල් හට මීට පෙර කිසිදු අපරාධ වාර්තාවක් තිබුණේ නැහැ. නමුත්ම DNA දත්ත ලබා දීමට ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව පොලිසිය මයිකල් ගැන සැක පහළ කරනවා. පොලිසිය ඔහු ගැන දැඩි විමසිල්ලෙන් පසුවනවා. පසු දිනක ඔහු විසින් පොදු කුණු කෝඩයකට දැමූ සෝඩා බෝතලයකින් ඔහුගේ DNA දත්ත ලබා ගැනීමට පොලිසිය සමත් වෙනවා. එම දත්ත හෝලිගේ නියපොතු වග තැවරී තිබූ රුධිරයට ගැලපුණා. 2003 වර්ෂයේ ජූනි මාස 24 වන දින මයිකල් බ්‍රියරි පොලිස් අත්අඩංගුවට පත්වනවා. දීර්ඝ ප්‍රශ්න කිරීම කාලයකින් අනතුරුව මයිකල් බ්‍රියරි හෝලි ජෝන්ස්ගේ ඝාතනයේ වගකීම බාරගනිමින් සියල්ල පාපොච්චාරණය කරනවා. ඔහු ළමා ලිංගික දර්ශන බලමින් සිටින අතරතුර හෝලි ජෝන්ස් තම නිවස ඉදිරිපිටින් යන ආකාරයේ ඔහු දකිනවා. තම හැඟීම් පාලනය කරගත නොහැකි වූ මයිකල් නිසා හෝලිට තම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වුණා. ඇයව ප්‍රාණ අපකාරයක් ලෙස තම නිවස තුල සිර කරගෙන ලිංගික අත්වර කිරීමට පෙළඹුණු මයිකල් හෝරායක මාර්ගයෙන් හෝලි ජෝන්ස්ගේ ගෙල සිර කර ඝාතනය කරන්නේ ඉතාමත් අමානුෂික ලෙසයි. ඉන්නනතුරුව ඇගේ ප්‍රාණ නිරුද්ධ දේහය කැබලිකොට තම ශීතකරණයේ සැඟවීමට මයිකල් වග බලා ගන්නවා. දින 3 කැවෑමෙන් මයිකල් ඇගේ ශරීර කොටස් පාර්සල් දෙකකට වෙන් කර ඔහුගේ නිවස පිටුපස පාළු පාරකට විසි කරනවා. මයිකල් බ්‍රියරි හට මිනිමරුම් හා දූෂණ සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පසු අප රහිත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට සිදුවනවා. මෙම පාපොච්චාරණයේ හෙළිවීමෙන් පසු දැඩිසේ කම්පාවට පත් වූ හෝලිගේ මව මරියා ජෝන්ස් සිය දිවි නසා ගන්නවා. මයිකල්ගේ පාපොච්චාරණයත් අන් සියලු සාක්ෂිත් සලකා බැලීමෙන් පසු 2005 වර්ෂයේ ජූනි මාස 17 වන දින මයිකල් බ්‍රියරිට අප රහිත ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කිරීමට අධිකරණයේ විසින් නියෝග කරනු ලබනවා. ළමා ලිංගික දර්ශන නැරඹීමට ඇබ්බැහි වී සිටි මයිකල් අධිකරණයේ ඉදිරියේ සාක්ෂි දෙමින් සඳහන් කර සිටියේ හෝලි වැරදි වේලාවක වැරදි ස්ථානයක නොසිටින්නට ඇය අදටත් ජීවතුන් අතර සිටින බවයි. මේ තවත් එක් සිදුවීමක් පමණයි. මේ වගේ සිදුවීම් තවමින් පවතිනවා. ඔබ මතක තියාගන්න ඔබේ දරුවා ගැන ඔබ සැලකිලිමත් වෙන්න.